அட்டோமாட்டோ வாரிக்கேக்கட்ட லீசிங் கமர்ஷியல் பேங்குவேன் ஜனாதிபதி ரணில் விக்ரமசிங்கට සෙත් පැතීම වෙනුවෙන් පැවති සත්කෝරළ මහා සංඝ සමුළුව ඊයේ පැවැත්ුණා. අනුන්දරම් පුඤ්ඤග්ගෙන්නම් ලෝකසානි. 2022 වුණ එක සමහරට අමතක වෙලා බොහෝ අයට. දැන් බඩු මිල අඩු වෙලා තියෙනවා. පුළුවන් සහන මන් ලැබලා දුන්නා. දැන් කාරණාවේ තියෙන්නේ අපි මෙතන ඉඳන් කොහොමද ඉදිරියට යන්නේ කියලා. මේ ජනාධිපතිවරණයේදී ඒක තීරණය වෙයි. මං ඉදිරිපත් උනේ මේ වැඩ කටයුත්ත තව අවුරුදු 3-4ක් කරන්න උවමනා නිසා. සමහරු කියනවා අපි බදු අඩු කරනවා කියලා. ඒකට ආදායම අඩු වෙනවා. ඒකට ගිවිසුම කැඩෙනවා. සමහරු කියනවා බදු මිලට අපි සහනයක් දෙනවා කියලා. ඒකටත් මුදල් එනවා. ඉතින් මේක හරි අමාරු තත්වයකින් සත්‍ය දැනගෙන ඉදිරියට යනවද සම්ප්‍රදාය හැටියට බොරු කියනවා. ඉතින් මෙතනින් තීරණය වෙන්නේ මගේ අනාගතය නෙමෙයි. දැන් තියෙන රටේ අනාගතය. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවති ජන රැලියක් මාවනැල්ල බස් නැවතුම්පළ අසලදී පැවැත්ුණා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. රට අමාරු කාලේ මම බාරගත්තා. හැම එක්කෙනාගේම සහයෝගය ගත්තා. හැම එක්කෙනාම ජීවත් කෙරුවා. මම ඒක කරේ මගේ නායකතුමා JR ජයවර්ධන මහත්මයා අපිට උගන්වලා තිබුණා රටට අමාරු කාලේ පක්ෂය අමතක කළා රට ගැන හිතන්න කියලා. මහනුවර හාරිස්පත්තුව මැතිවරණ කොට්ටාෂේ පූජා පිටිය මාරුතුගොඩ ක්‍රීඩාංගණයේදීද ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පල කරන තවත් ජන රැලියක් පැවැත්ුණා. අපි බාරගත්තේ බංකොලොත්තුන රටක්, තෙල් නැති රටක්, ගෑස් නැති රටක්, පොර නැති රටක්. අන්නේ රට තමයි අරගෙන අද බංකොලොත් භාවයෙන් පිටවෙන්ටත් අද ජීවත් වෙන්න ගෑස්, බේත්, පොර සියල්ලම තියෙන. දැන් අපි ඊළඟට ගන්න පියවර තමයි සැප්තැම්බර් 21 වෙනිදා අපිට තීන්දුව කරන්න තියෙන්නේ. දැන් රුපියල ශක්තිමත් කරා. බඩු මිල අඩු කරලා තියෙනවා. ජීවන බර අඩු කරලා තියෙනවා. ආර්ථිකය ආපහු ක්‍රියා කරනවා. මේ කාලය තුලදී ආර්ථිකය ශක්තිමත් කළා තමයි ජීවන බර අපි අඩු කරේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.